මයි දරුවනේ අපි සාකච්ඡා කරමයගෙන්නේ එකළ හස්්‍රණය දු දරුවන්ගේ සිංහල භාෂාව වහ සාහිත්‍ය පාඩම් මලා ඔබ දන්න මෙමෙනකට ඔට දහයිස්ශ්‍රේණී සිලබසක අපි සාහිත්‍යය සහ භාෂාව වහ සාහිත්‍යය සියල්ල ඉවර කරලතිය නනිති මේ දැන් ඔබට සාකච්ඡා කරමගෙන්නේ ඔබගේ කොළලා ස්ශ්‍රේණය භාෂාව වහ සාහිත්‍යකද සාහිත්‍යපදත් පාඩම් කීපයක් අපිවර කරලාතියවා ඉතා ඉක්මනින් ඔබට මේ වාඩම් ටික නළබන්න අවස්ථාවන බයි එ සියලු අවස්ථාවට හම්බවෙන්නේ DP ඩුකේශන අධ්‍යාපර නාලික වස්සේ ගෙදර සිට නේද සුරක්ෂිතව වියදමක් නැතුව සියලු පහසුගම් එකෙෙන ගන්න පුළුවන් අස්ථාවකොට හම්ල දෙෙනවා ති අපි හෙනම් ඔබගේ සුවිශේෂි පාඩම තමයියක් මේ භාෂාව සම්බන්ධවසාකච්ඡා කරමගන්නේ ත පාඩම අප මූලික කරුණුටික අපි සාගච්චා කරමයගෙන්නේ. බලමු අප මහාචාර ජීවිසානාක හා මහාචාර විමල්ජී බලගල්ලේ මේ අපූරු සුසයෝජනය. භාෂාව පිළිබඳ මොනවගේ විවරණයක්ද කරමින් තියන්නේ කියලා. බලන්න මහචාර විමල්ජී බලගල්ලේ ලෝකේ මෙ පමණ භාෂා තිබෙන බව නිශ්චිතව කියන්න බෑ. භාෂාශක්්‍යතාාව හා. භාවිත කරන භාෂාව දෙකක් ලෝකයේ භාවිත කරන භාෂා කරන නිවැරදිවගරණය කරන අමාරුවේ කණඩායමකට සංනිවේධනය කරගත හැකි ශබ්දහා අර්ථ සම්මුතියක් අපි භාෂාවක් ලෙසඳන්නවා එට සමාන්තරව ජීවත්තන කොටසක් භාවිත කරන භාෂාවට උපභාෂා කියලා අපි කියනවා. භාෂා උපභාෂා කියලා වර්ග දෙකක් තියෙනවා උපභාෂාවල ප්‍රාදේශීය උපභාෂා තිබෙනවා. ඉන්දයා වගේරටක් ගත්තාම එක් ප්‍රදේශයක භාවිත වන හින්දි භාෂාව තව ප්‍රදේශයකට වඩා වෙනස්. උතුරේ දකුණයාදී වශයෙන් මේ කුඩාරටේ පවා එබඳ වෙනස්කම් එක්තරා ප්‍රමාණයකට අදදැකළ තියෙනවා. වාක් විද්‍යාඥයෝ භාෂා ගණන්කිෙදීමේදී. බොහෝවිට උපභාෂාවත් සමහරක් භාෂා ගනයයට ගන්නවා. ඒ නිසා සමහරු පන්දහසක් සමහරු හය දහසක්කාදී වශයෙන් කියනවා එකගතාවකට එන්නම් අරුව බලනේනම් දැන් භාෂා කොච්චරද තියෙන්න්නේ කියන එක හරියට නිශ්චිතව කියන්න බෑ එකට හේතුව තමයි ප්‍රධානභාෂාව එ ඒ සම්මන්ධව උපභාෂා තියනවා ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා නද ඉන්දයා ගත්තුත් ඉන්දිියය සංස්කෘතින් එදස් පන්සීකට වැඩී තියෙනවා තු එකම් භාෂාව භාවිත කරන විදිිය බලන ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසිි භාෂාව භාවිත කරන විදිිය බැලුවොත් එහෙම අමරිකන්න අය එක විදියක් බිටිෂය එග්‍රන එක විදියක් ඔස්්‍රීිය අනුවන් තවතදයක් සිංගපූරල තවත්යක් කට ඒ භාෂාවම ජනකොටස් භාවිත කරන සෞුන්ඩ එක වෙනස් වෙන ඉංගලීසි භාෂාවම සමල්ලට හිතාගන්න බැරිවිදියට ප්‍රනවශේෂණ එකක් තියෙන පුළුවන් ඇමරිකන්ල බටිස්ල එමනතං ඕස්සේඩිය ත තුනේම යම් යම් වෙනස්වීම් තියෙන උච්චාරණයේදී සිංහන භාෂාවක සිංහල භාෂාවගත්තහම ප්‍රාදේශය වශයෙන් වෙනස්ය සිංහල ව්‍යාකන රීති අපි ගත්තොත් ්‍රීදි එකයි හැබැයි කතාකිරීමේද විවිධ පද හඳුුණනි විවිධ විදියට දවදාහරණයක් වශයෙන් දකුණු පලාාත සහ කුළඹ උතුරුමැද පලාත භාෂාව වෙභහාරයේ තකින පුළුවන් වෙනස්කම් තියනවා ද කුරුණෑගල උච්චාරණය වෙනස් ටිකක් කුුණෑගල හාට වෙන්න එක කියන්නේ කුුණෑගල ටවු එකත් එක්කම ඊට හා හට්ටිපොලවගේ පැත්තර ගත්ත හම් භාෂාවයකුළු අදනවා උච්චාරණයේදී භාෂාව වෙනස් දකුණු පලාතටගහ වෙනස් වෙනවා උචාරණයහ සමාහන තේරුම් එක ද දකුණු පලාතයේ ගාලුදිශිෂකය තුළ මයින කියද්දි තවත් පැත්තක ගොන් කවඩිය කියනවා ගොන්කවඩිය කිය කියන ඒයි ඒ ප්‍රාදේශීව ඒට හැදිල තියනෝ විවාහාරයක් දෙැන් ගාල්ල පැත්ත ගාල්ල මාතර මක්කැයි දොඩන්නේ ක්කයි දොඩන්නේ කිය ඇැහු උත්ේෙම කොළඹ ඇවිල්ලා නද කොළඹ ඉන්නයට හිතෙන මේ මොනවත් දන්නේ දොඩන් වර්ග මක්කයිද උොඩන්නේ කොළඹව පස්නහිර පලාාත් තුළ කතා කරන්නේ මොනවද කතා කරන්නේ මොනවද කතා කරන්නේ මක්කයිද දොඩන්නේ මේ ද මෙඇස් දෙක කුමකටද මේ දැස කුමකටද කොළඹවාසා මෙ දැස ම ඇ මෙ දැස මක් ඇටේ මක් ඇටේ කල කියන්නේෙ කොමකරද ගෙනක ප්‍රදේශ වල පුළුවන් කියන එකට ඇහැකි ඔහේ දන්නන්නේ නෑ මට හැකි කරන්නේ එක ත ඔයාලා දන්නේ නෑ මට පුළුවන් එක් කරන්න එතට ඔහේ දන්නේ නෑ මට ැ මටේක කරන්න හැකි. බලන විවාර අනකයි. ඒ ලූකයි සෑම රටකට මාවේ නිකයි දෙැඟර පැහැදිදි කරන්නේ හින්දි භාෂාව පවා ඒ ප්‍රදේශයෙන් ප්‍රමුොද ඉන්දියාව කියන ප්‍රාන්ථ විශිපාක්තියන සුවිශාල රට ජනගහනය කෝට සේගානක් කින්නවා නේද එතකට බිවිධ සංස්කෘතින්නවා වි භාෂාව විවිධාගම් ගොඩක් ජාති තියනවා එතකොට ඒ හැම එකම බැලුවොත් එහෙම ඒ භාෂාවේ ස්වභාව අපට වෙනස්විදිර හඳුරගන්න පුළුවන් බලන්නමතින්දී කණ්ඩායමකට සංනිවේදනය කර ගතහැකි ශබ්දහා අර්ථ සම්මුතියක් අන බලන්න කණ්ඩායමකට සනිවේදනය කරගත හැකි ශබ්දහා අර්ථ සම්මුතියක් අපි භාෂාවක් ලෙස හඳුවනවා අේ එනම් භාෂාවක් හඳුන්න් මකක්ද මේ ශබ්ද සහ අර්ථ සම්මුතියක් ශබ්ධාර්ථ සුසඥෝජනයක් නේද ශබ්දේ සහ අර්ථය තියෙන්ට ඕන එහෙම නතුව හරියන්නේ ශබ්දය තිබූ පමණින් අර්ථයක් නැත්ත ඒක වැඩක් නැතියෙන එනිසායි අදාළ ශබ්දය තුළට අර්ථයක් තියෙනවා එනිසා තමයි කවියකටත් අර්ථය දෙන්නේ කොහොමද ශබ්ධාර්තය සාහිත්‍යයේ කාව්‍යන් ශබ්දරසය හා අර්තරසය එක්තැන්ු සාහිත්‍යය කාව්‍යයි. ශබ්දරසය තියෙන්ට ඕන ඒකට මර්තරසේ තියෙනවාැ. එතකොට එතින්දී එලිස්සමේ විරිතාානු ප්‍රාසේ කල ශබ්දරසය කතාාගන්නවා උපමාරෝපක සංකේත ඇතුළ අර්තා ංකාර අර්ථර සේකල කතාාගන්න මේදක එකටෙ දුරතිර නෑම හිත්‍ය කාවයක් කිය. එහනම් භාෂාවට අපිට ල නිර්ුවචනැක නොමකද සංනිවේධනය කරගත හැකි ශබ්දහ මේ දෙකිනෙ කාතවේ අදහ සූමාරු කර ගැනීම සඳහා ශබ්දහා අර්ථ සම්මුතියක් අපි භාෂාවක් ලෙසහ ඳන්න ඊට සමාන්තරව ජීවත්වන කොටසක් භාවිත කරන භාෂාවට උපභාෂාව කියලා අපි කියනවා අන බ ඊට සමාන්තරව ජීවත්වෙන දැ මේ මේ භාෂාවට සමාන්තරව ජීවත්වෙන වෙනත් ප්‍රදේශයක එතකොට අන්නේ ඒ ජීවත්වන කොටසක් භාවිත කරන භාෂාවට උපභාෂා කියලාපි කියනවා දැ සිංහල භාෂාව අදහා භාවිත කරන ජන පිරිසක් ඉන්නවා එක ප්‍රදේශයක තවත් ප්‍රදේශයක දමිල පිරිසක්කන්නවා තවත් ප්‍රදේශයක ඉස්ලාම් පිරිසක්න්නවා එතකට මේ තුන්දනාආතරේ දමිල භාෂාව තියෙනවා සිංහල භාෂාව තියෙනවා නේද තවත්කොටසක් සිංහලාය විතරක් භාවිත කරන ඒ භාෂාව විතරක් භාවිත කරන ප්‍රදේශයක් තියෙන පුුව අන්න තවට ඒකයි මේකයි අතරේ වෙනස් එකො කෘෂිකර්මාන්තය පදනං කර ගත්ත පරිසරය ජීවත්වනවා. ඒ පරිසරය ඉන්න මිනිස්සුන්ගේ භාෂාව වෙනස් ඒකත් එක්ක වෙනස් ඒ කර්මාත්‍යයක්ත් එක්ක. තීවර කර්මාන්තය ආශ්‍රතව ජීවත්වෙන මිනිස්සු සිංහල භාෂාව භාවිතකන මනිසු. ඒ සංස්කෘතියට ඔබින භාෂාව විවහාරයක් වෙන හැබැයි සිංහල අන්න මෙම ප්‍රාදේශය වශයෙන් විදත්වයක් දකින්න පුළුව ප්‍රාදේශය වශයෙන් දකින්න පුළුවන් කමක්ට තියෙනවා ඒ පැතිවල වෙනස්කමක් තියෙනවා කතාකිරීමද උච්චාරය දෙමංක කරුණය කල එලට කදිලෝ බල ඕන හිට්ටි පොලවගේ පැත්තටගේ හ පාෂාව තිගට ඇදලගත පුතාල කාලද දන්න ඇවිලායින්නේ අන්න ද මේ ගොඩා අතිනවනේ එත ගොටානිත් එක්කෙන කරෙන. ඕවු විතිමං කාල තමයි ආවෙේ ම කාල ආවෙ කියන එක අරහි කියන පුතේ .ැ ියන්ට ියන්ඩ යන්න යන් ියන් යන්ට. හිටඉ අන්න භාවිතය තියෙනවා ඒ වචනටම පොඩිපොඩි ශබ්දයක් ශබ්දය පවා වෙනස් ඉට හිටට ඉඩඉන්න එතකට ඩර් තැනක තිය තවත නර්තියන තවතනකටර් තියනවා වෙන. ට අක්ෂරය මූර්දජ ඩයක්ක්ෂරය මූර්දය ඉන්නක අධ්‍යේතන ධන්තජ තියනවා. එතන පදේ තුළ අර්ථය එක වනාටේ භාවිතය උච්චාරණය වෙනසක්කයකි තියෙනවා භාෂා උපභාෂා කියල වර්ග දෙකක් තියෙනවා. අනේ නම් භාෂා සහ උපභාෂා මටකි දැ මේක ඉස්සරහට අපේ කතා කරන ප්‍රාදේශීය විවාහාර එතකොට මේ ිගත් තුත්දැන් විශ්වවිද්‍යාලය තුළ භාවිත කරන්නේ සර සවිභාෂාව. පන්සල භාවිත කරග පන්සල් භාෂාව ඒක වෙනමම විදියට අපි හඳන්න. ඒ අප වි සාගච්චා කරන. බල එනම් භාෂා, ා කියල වර්ග දෙකක් තිරවලු උපභාෂාවල ප්‍රාදේශී උපභාෂා තිබෙනවා දැන් ඒ උපභාෂාව තුළම ප්‍රාදේශය වශයෙන් තවත් උපභාෂාමයක තියෙන් වෙනස්ස ඉන්දියාවගේ රටා ගත්තාම එක ප්‍රදේශක භාවිත වන හින්දි භාෂාව තවත් ප්‍රදේශර වඩා වෙනස් මං වඩ විදේ ඔය හැම එකක් ජර්මන් බා ජෙර්මණියය නැගෙනර ජර්මණිය භාවිත කරන භාෂාවට හත් පසින් වෙන බටහිර ජ එතර ජර්මණයේ බලින්වල භාවිත ක ජර්මන් භාෂාවට හත් පසින් වෙනස් වනෝ ග්‍රාමීය පරිසරයේ තියෙනෙ ස්්‍රේලියාවෙන් මෙල් බෝන්වල භාවිත කරන ඉංගලිස් විවහාරයට වඩා නිව සව් වල්ස්වල භාවිත කරන භාෂාව ටිකක් වෙනස් හාටගේ හම වික්ටෝරිය කාන්තාරය ආසන්නේ එමන තන් ඩවස් ත්‍රණභූමි ආසන්නේ ඇඩිලේටවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එනි සතමයි මේ කියන්නේ භාෂාව කොච්චරෝද කියලා කියන්න අමාරුවේ හර්ගයටම නිශ්චිතව ඇයිඒ අපි හොයා ගත්තෙන් ඇති භාෂාවන් තව ඇති ගූත්‍රක කණ්ඩායන් වොල භාවිතක විහාර න ති සමහට හොයාගන්න බැරිවෙච්ච ඒකැන ඒ ගෝත්‍රම කණ්ඩායන් තියෙනවා ගෝත්‍රය බෙදි ලගහිලා තියෙනවා එක ගෝත්‍රයක් නෙවේ ගෝත්‍රය බෙදෙනෝ දැබ දැන ඉන්දයාාව ඉන්දයාාව මුලිහැදනේ මහාභාර්ථ දේශය කියලා ත මහාභාර්ත දේශය කියනකොට ඒකට කිව්වේ බර්ත ගෝත්‍රකයන් ඇයිඒ මධ්‍යශයාාව ස්ටෙප්ස් ත්‍රණභූමියයට උඩින් ඒ ස්ට්‍රිප්ස් කියෙන ත්‍රණභූමි ආසන්නේ ආර්ජනාවාස තිබුණේ එතකොට ස්ටෙප්ස් ත්‍රණභූමි ආසන්නේ තියෙනවා මේ පැත්තිෙන් එරල් විල එරල් මුහුද කියලා කියවා එතකොට ඒ මුහුදට එරල් විලට වැටෙනවා ගංගා දෙකක් ජක්සාටිස් හෞක්සස් කිය ඒ ගංගාත් දෙක තරණය එතනයිනෙන් අයිනදිගේ මිටියාවද්දිගේ ඉන්දියාවට එනවා අර හිටපු ආර්යව ජනගහනයේ වැඩිවෙලා ගෝත්‍ර ගැටු ආර්යක වසංගත රෝගනිසා හොම කොටහක් කෙනවා ඒ අ ඇවිල්ල ඉන්දියාව තුළ එතකොට ඉදු නිමින සිි්ටාචාරවාසිීන ඉන්නේ ශිෂ්ඨාචාර්වාශීන් පන්නලා බෝලාන් ගුමාල් මක්ක්‍රාන් කයිබර්කයෙන් දුර්ගමාර්ග ඔස්සේ ඇවිල්ල සින්දුනා දේ ජනාවාස පිහිටවා ගන්නෝ මේ ගොල්ලු පිටවාගෙන ටික දවසකින් ටිකකාලෙකින් නැගිනිල් විතැන්නනෝ ගංගා නංගග තුර අනසම්පූර්ණ ආර්ය ජනාවාස වලින් පිරෙනවා. තොඩ එගුලනො පුරු යදදු තුොර්වාස බරත කියෙලා ගෝත්‍ර හතරක් පුරු යදදු තුොරවාස බරත මේ ගෝත්‍ර හතරෙෙන් ප්‍රබල ගෝත්‍රය බර්තය ඒගලු නමහතනවා මහා භාරතය කියලා සුදු මහත්තුරුන්ගේ හිල්ල ඉන්දියවලල මඩල් ඉන්දිියයා කියලා නමවතියන ශ්‍රීලංකාවත්ත එහ මේඩී ශ්‍රී ලංකා තම්බ පන්නේ තාම්රප පන්නේ එකෙනෙක තබ පන්නේ තම්බ පන්නේ එකෙනක ශ්‍රී ලංකා කියලා සුදු මහතරුන් මේකට නමතියනවා පේවාදතවට. ඔබට පැහැදිලී දෙතවට ඒ අර්හිං ාපුුවයගේ භාෂා එක භාෂා සංකලනයක් තියනවා ඉන්දියාවතුල එහිෙද හොයන කොච්චර කියෙර ැනීම. එදා සටසයකට එෙහා දැවන්ත සංස්කති විදයක්ක් දිය අ තු තියන. ගොද විශාල රටක් ්‍රාන්ත විශ්ිපහක්තියන ප්‍රාන්තයෙන් ප්‍රාන්තට ජනජීවිත වල තියන වෙනස්කම් භාෂාාව්‍ය හර වෙනස්කම් නේද එනි සතමයිගොලු විවිධ විදිර වෙනස්කම් තිබල තියෙන් බලන්නතකොට වග විද්‍යාක්ෂ භාෂා ගණන් කිරීමේදී බහෝ විිට උපභාෂාවත් සමහරක් භාෂා ගණයට ගන්නවා අන්න එනිසා සමහරු පන්දහසක් සමහරු හය දහසක් ආදී වශයෙන් කියනු එකනම උපභාෂාවත් භාෂාවක් විදියට ගණ කන්න එතකොට ඒ අය මේක පන්දහ කයිදහක් කියලා කර සාමාන්‍යද සිංහල භාෂාවත් තුළ තියෙන සිංහලේ තුළ තියෙන ප්‍රාදේශයේ භාෂාවන් උපභාෂාවන් තියෙනුවන් අපි දැන් කතා කරේ එතකොට ඒ භාෂාවන් එකින් එක වෙනස් විදිර තමයි මේ ගන්න දැන් පන්සල්ලේන පන්සල් භාෂාව බිමත්තුගාන්නේ අමදිනවා අදදුවනය කරනවා අත් සෝදන්නේ දෝුවනය කරන වෙනස්න විශවවිද්‍යාලය තුළ තියෙන භාෂාවත්ෙම ඒ පරිසර්රයට ආවේනික භාෂාව ්‍යවාහාරයක් හැදිල තියෙන්නේ තවොට එක ාෂාව විදක්ත්වයක් තියනවා. භාෂා විවිධක්තියක් තියෙන. හරි බලමි දවර පහැදි හිෙනම් සර නිර්ෝචනයක් තියන මොකද ශබ්ද ආර්ථ සම්මතයක් අපි භාෂාවක් කියලා හඳුනො මොකද මේ සන්නවේදන කාරය තහවුරු කරගන්න. එකනිකා අතර අදහ සුමාරු කරගැනීමට අවශ්‍යයි ශබ්ද නද. මර්තා අවශ්‍යයේ මේ දෙක එකතුව තමයි ඒ සන්න බේදනේ හරියට වුනාද නැදගෙන තීරණය කරන්න අපි ර බලමෝ මාචාර ජීවිිතිසායක දන්න මහාචර ජීවිසානායක කියන්නේ පාශා පිළිබඳ හුද පර්වේෂණ කරපු චරිතය සුවිශේෂ චරිතයක් වර්තමානයේදෙන මස්ුවිශේෂි හහිවරක් සිංහල භාෂාවට කරනවා අක්ෂර පිළිබඳ හු දැවන්ත පර්ේෂණ කරලා තියනවා ඔබ මේන දන්නවා සිංහල හෝඩි පිළිබඳ හෝඩි පිිබඳ හෝඩිය පිළිබඳ ඔහු ලස්සනට පරිනාාමය ගැන දක්වොනවා බසක මහිම කියලාවල ඔහු පැහැදිලි කිරීමම් කරලා තියෙනවා ක්ෂර හැමිකීම හැදිච්ච එකක ඉදරම පවරණය කල තියෙනවා. තුර බලමු. ගණන්කිරීමේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේශපාලන සීමාව. ස්පා්ය හා පුරතුගාලය කියන්න අසල් වෙසි රටව. භාෂාව එක වනාට නම් දෙකක්. එක භාෂාවට ස්පාන්ඥයේදී ස්පා්්‍ය භාෂාව කියයනවා පෘතුගාලයේදී, පෘතුගේේෂි භාෂාව කියයනවා. මාලදිවෙනේ කතා කරන භාෂාව දිවෙහි බස, මාල් කියලා තවබසක් තියෙනවා. රුහුණේ ජනතාව ගත්තාම දැන්න්නම් සිංහල භාෂාවක් කතා කරන්නේ ඒත් කිසියම් කාරණයක් මත වෙනම ඒකකයක් වනොත් දැන් අපේ ස්වාධීනයි අපි කතා කරන්නේ අපේ බස කියලා වෙනම බසක් හදාගන්න පුළුවන්. ඒක විපතේ දැන් අර ඔබ දන්නවා. යුරෝපීය කලාපය තුළ ගත්තහම. මෙ මෙතරන පෘතුගාලය පෘතුගේසියන්ගේඒ පැත්තෙන් ඕලන්දය තියනවා එතව මේ ස්පානයයේ සහ පෘතුගාලය ළංග තිබුණ තියෙනවා කියරනක ත මෙයා පෘතුගාලය මෙ ස්පා්යේ භාෂාව එක වුනාට රටවල් දෙකක් එනි සායික්ට නක් තියන පෘතු ගාල් බාස පෘතුගේසි බාසාාව මේක ඉස්පාන භාෂාව ස්පනිිස් පැදි. එහෙම එකම අසන්නේ තිබුණට පුතේ භාෂාවේක දෙකක් විදිර තමයි ගනින්නේ එක රටවල් දෙකක් දේශපාලනය වශයෙන් එක රටවල් දෙකක් එ නිසයි එහෙම ගන්නේ පැහැදිනීද එ අපේ රට හිතන් අපේ රට දෙකට වෙන් වෙලතින නැගලෙන හිර ටිමෝරය සහ බටහිර ටිමෝරේ වගේ වුුණොත්හ රටවල් දෙකක් උතුරු සුඩානය හ දකුණු සුඩානය කල් දෙකට කරෙනවා රටවල් දෙකක් එෙතුරො විවල කතා කරන්නේ ඒ වුනාට පොඩි වෙනසක් වෙනනවා අවසානයක භාෂා දෙකක් විදිට භාවිතකන දැබලන්නක අරාභි භාෂාව රාභි රටවල් ෝතිමට එඒ රටයෙන් රටට භාෂාවයේ ස්වභාවය පොඩ්ඩ නේද වෙනස්කම් තියන පුළුවන් ඒ උච්චාරණයේ ඒ භාෂාවේ හැටි ක තම හැටි භාෂාවේ පැහැදි වීද එතවුරන්න එහෙනම් වෙනම ඒකයක්ක් වනොතිය මොකද වෙන අනිමාරයක ස්වාදීන වෙන අවසානතවට ඒගලොට ආවේනික අපේ බසක්යක තමයි හඳුරාගල දක්කිනව දැන් අපේ ලංකාවේ සිංහලභාෂාව තියෙනකොට ඇයි සිංහලභාෂාව වෙන්නේ කතාව තියෙන කොහොමද සිංහලභාෂාව සම්භාාවය ගැන කතා කරද්දී මේ නොංගරාජ්‍යය ත මේ වංගරාජය තුළ අදයින්නේ කවුද අදඉන්නේ බංගලාදේශ එකන නැගෙනහිර පාගිස්ථානය ඉස්ලාම් භක්තික ඉන්නේ එතකොට ඒගුල්ලොගේ භාෂාව නෑද ඉස්ලාම් භක්තිකයන්ගේ සිංහල භාෂාව නෑ එතකොට මෙහහි ි් එකක් දැන් නතිවල මෙහත තිය. මෙ හති විච්ච සිංහල නිර්මාණය ච්චය මෙහිතිව වුණක් කිය මෙහි දැන් අපේ රටේ තිය මෙහි නැමහි තියෙන්නේ ඒ නැගෙනහිර පාගිස්ථාන භාෂාව තියෙන්නේ අන්න හනම් ඒක කාලයක් තෙක්ක සමහරවිට භාෂාවන් වෙනස්ම වෙලා ඇන්න ඉඩකට තියනම්ක දේ ප්‍රදේශ වල ජීවත්තන ජන පිරිස්වල ස්භාවය ජනපිරිස්වල ස්වභාවය දැ අප්‍රිකානුව ඇවිල්ලම හේටියොති ඒගොල්ලො වෙනම සිරම්භි අඩිය ප්‍රදේශයේ හේද ඒගොල්ලො වෙනස්ම සංස්කෘතියක් තියෙන්නේ වෙනස් විදියටට ඒගොල්ලොම ජීව රටාව තියෙන ත භාෂාවිවහාරය වෙනස් දැබ දන සිංහල භාෂාව මේ වෙනකොට භාෂා ගානක එකතුක් පාලිතියෙනවා සංස්කෘත තියෙනවා දමිල තියෙනවා පෘතිගේේසි ලන්දේසි ං්‍රසි මේකන අච්චාරුවක් වගෙන භාෂාව අත්තිශ්‍යයෙන්ම පුළුරලා තියෝ අන්නේ භාෂාවලේන පද ඒ විදිහටම පාවිච්චි කරන්න අවස්ථා තියන අපිකට තත් සම කියලා එක බිදිල අලුතගෙනවා තත් බව කියලා එහෙම නැතු අපේ මේ එකක් නිර්මාණය වුණා ඒක අපික නිශ්පන්න කියලා පැහැදිලීද හරි අන්න එ ගොඩබට ඔයි ඇඳලා පෙන්නුම් කරේ ඒරටව දෙකක් විදිර තියන නිසා ඒක විශේෂතාවේ පැහදිරීද මේ වන්නා ඔබ දෙපළගේ අදහස් දැක්වීමේදී භාෂා දහස්ගරනත් තිබෙන බව කියවුණා. අපට ප්‍රශ්නයක් මතු වෙනවා. ආරම්භේ කතා කලා භාෂාව ජීව විද්‍යාත්මක රුමයක් බව. මානෝ පරණමේදී මුලින්ම භාෂන ශක්්‍යතාවේ භාෂා හැකියාව ඇති වෙනවා දෙවුණූ භාෂාව ඇති වෙනවා මේ දහස් කරනක් භාෂාතරයේ සම්බන්ධය කෙබඳල අප නම් වශයෙන් සඳහන් කලා සිංහල දෙමර හින්දදිීන් දිසි චීන පුෘතුගේේසි ස්පාagne මාල් දිවයාද භාෂා ගයැන මේ භාෂා අතරයේ ඥාතීත්වයක් පවතිනවාද එක් හෙබඳ සම්බන්තාවය අන්න දැන් ඔන්න දැන් හොඳ තැනකට එන්නේ මොකද මේ පාෂාවල එකනෙ එක අවියෝජනය සම්බන්ධයක් තියද කියල බලනො එයාගේ සම්භාවයට මෙයා බලපාල තීරිගෙන බණු සිංහල භාෂාවට ද්‍රවිඩ බලපෑම තියෙනවාද සංස්කෘත බලපෑම තියෙනවාද එවනතා සිංහලය තුළද මේක තියන්නේ තබ දන්නවා සිංහලෙන් අම්ම කියන්නේ නෑ මේ අම්ම කෙන වචේග හොඳාවේ දමිලේන්ගි දමිල බසිං අම්ම කියලා කියන්නේ අම්ම ත්‍රපිත් අම්ම කෙන ද හැබැයි සිංහල හින්දු අලුත් අවුරුදු සංකල්පය පදලංකරගෙන මේ භාෂාව වහරයේ මේ විදිර නිර්මාාණය වන්න ඇති එතකොට ඒකා අපි කතා ග්‍රීමේ දීපවා පැහැදිිනු මේ එකකත් එ එක සම්බන්ධතාවයක් තිය කියන එක ඔප්පු කරන්න පුළුව අංගිදියට ඒක මහාචාරය විමර්ජී බලගලි මාත්මය පහැදිලි කිරීමම් කරනවා සිංහල භාෂාවය සම්භාවයට ත්‍රාවිට භාෂාව බෙහවින්ම බලපාල තියෙනවා කියලා ර් ඒක මංගොබට ඉස්සර හැදි පැහැදිරි කිරින් කරන්න හෝඩිය සම්බන්ධව ඒ භාවිත කිරීමවාත් එෙක්ක බලන් දෙවනුව භාෂාව ඇතිවෙනවා මේ දහස් ගන භාෂාතරය සම්බන්ධය එකෙබඳ අපනම්වශයෙන් සඳහන් කලා සිංහල දෙමල හිද ඉංග්‍රිස් ජීන පුරදු බි ස්පාං මාර්ග මේ භාෂාතරයේ ඥාතිත්වයක් පාතිනවාද ඒ එෙබඳු සබබන්තාව ඇති කර හන්නමේ මේ කනිකාතර නෑදෑ හිතක මක් තියෙනවාද. නේද මේ මොනුහරි සම්බන්ධයක් තියෙනවද අන්න එක තම යහන්න මේ කවද අපේ මෙවන්නහන ඒ ගැනකොද හිතන විදේ. සම්බන්ධතියද බලවිිමල්ජී බලගල මහත්ම මචාර භාෂා ඥාතිත්වය පිළිබඳ අධ්‍යනයවලට මීට ශතවර්ෂ දෙකට උරුද පමණ යුරෝපයේ උනන් දුවක්කති වුණ නමු ශ්‍රී ලංකාබන් මේ පිළිබඳ පිස්තුවර්ෂ හතර වනසේවසේ ඉඳලා උනන් දුවක්තිබුණු බව හිට පුරා විද්‍යාතියකු මහාචාර ශරත් පරවිතාාන මහතා සඳහන් කරතිබලා. බාසා ඥාති සම්මන්තා පිළිබඳ අධ්‍යනයේ සෑහෙන තරම් කලක සිට උගතුන් අතර පැවතෙන කුහුල දැනෝ කරුණක් වුණා ඒ කුහොලය පදනම් කරගෙන මූල භාෂාකෙන සංකල්පය බොහෝ ශිෂ්්‍ර සමාජවර පහළ විච්චේ දැන්වන්න මේ කතාව කියනමග භාසා ඥාතත්වය පිළිබඳ අධ්‍යනය කරනකොට ඒ පිළිබඳ යුරෝපීයන් දෙවන්ත විදිරමය පිළබඳ හිෙව්වා අපේ රටෙත් ඒ පිළිබඳ හෙව්වා. අපේ රටෙත් බදන්න අපේ රටේ පුරාවිද්‍යාව ආරම්භ කරන්නේ එංගලත ජාතික එන්නේ නොන් එතුේ ඒ පුරාවිද්‍යාඥය තමයි පළවිනිි පුරාධ්‍යඥ ලංකාවන්න ඉංග්‍රීසි පුරාවිද්‍යාඥය එතුමාන්ගේ පස්සේ මහචාර ශෙරාන් දරනය කල සුපිරි කැන්නේ හොඳ මානවිද්‍යාඥයක් විදිර පත්වනවා. එතුමන්ගේ පර්ණත් එෙක්ක එසි අල්ල කාල නිර්ණඇත්තකයා සමහරතැන් වල විස්සර කරනවා ති මහාචාර්සයල පරණතාශෝරයෙන් මේ භාෂාව පිළි බඳ හොඳටම පර්යේේෂණ කරනවා ඒ ආරම්භය කවදද කොතන දිදි කියන එක ඔහු සෑහැඳදුරට හොයාගෙන ගිය මේ භාෂාව කොහොමද ජියව් භාෂාවක් විදියට ආවේ කියන එක එතකොට මයිදරුවනේ මෙන්න මෙහෙම බලන්න මෙද මෙතුන් පැහැදිි කරන ගත්ත එක්ක ම මේ ගන්නහදන අක්ෂර කියන වචනය අපි ගත්තහම හරිද බන්නක්ෂ අක්ෂර කියන එකට පාලිවලින් කියන්නේ අක්කරා කියලා සංස්කෘතෙන් අක්ෂර මේ සංස්කෘත සස්ෘත එඩවස්සේ මේට අකුරු කෙලාපි කියනවා අකරු කියලා කොට මේකට හෙලභාෂාවෙන් කුරු කියලා කියන්න පදකුරු පසෙක් වෙද ලොහු ගුරුබෙයින් දසවේ ගතකුරු කුරු කියන්නේ මේ අකරු කියනක තමයි කුරු බල ත. අකරා අක්ෂර අකුරු කුරු බලනනිදී අකරා කියන පදය අකරා අක්ෂර අකුරුුු පෙනවාද අක්කරා අක්ෂර කියලා කකරු ඔක්කුරු කියලෙන .බලන්න මේකේ ඔොහොම එද්දී ද්‍රවිඩ භාෂාවෙන් දැක් සිංහලයේ ප්‍රානාාක්ෂර මේ විදියට කියද්දී ප්‍රානාක්ෂර පණකුරු වෙන. ්‍රවිධ භාෂාවෙන් යාට කියන්නේ ජීවාක්ෂර ජීවාක්ෂර එ ජීව කියන්නේ පණ ශර කියන්නේ කුරු එ අප පේනෝ මේ ගොල්ලු අතරේ සම්බන්ධය තියකි පද ජීවාක්ෂර කියලා දෙමිල භාෂාවෙන් ඌයර් එලෙත්තු කියලා කියන ජීවාක්ෂර ජීව කියන්නේ පණ ශර කියන්න කුරු පෙනවාද. එකමයා එකගලු කියනවා ගාතරක්ෂර ගාතරක්ෂර බල ගාතරක්ෂර ගතකුරු එයාල කියන ශරී රාක්ෂර කිය කවද ද්‍රවිඩ පලන්නට ශරීර කියන්නේ ගත ගත කියන්නේ ගාතරක්ෂ ශර කියන්නේ කොරු ශර කියන්නේර පනද ශරීර්ය හා සමානක්ෂරමර් එලෙත්තු එ එතනත් පේනවන ද ඔට වෙනසක් තියනවාද පොඩි සම්බන්ධය තියනවා සම්බන්ධයයක් තියෙනවා අන්නම් ඒ තමයි මේ බලන්න හදන්නේ මොකක් දේ සම්බන්ධය කියලා පැහැදිරීද මොකදද මේ සම්බන්ධය කියලා ගාත්‍රාක්ෂර ගතකුරු වෙනවා ශරීරාක්ෂර කියලා මේ ද්‍රවිඩභාෂාවෙන් කියන මේකට නේද මේ එලෙත්තුද මේකට කියනවා එ හම එෙත්තු ශරි රාක්ෂර බලන්න එහෙනම් වෙනසේ ඔබට පේනවානේද ඒවා අතරේ යම් සම්බන්තාවයක් පෙන්නුම් කරනවා කියලා යම් සම්බන්තාවයක් පෙන්න්නවනේබ භාෂාවල්ල නිර්මාණයට ඒ බලපාන බව පේනවා කියන එක මෙන්න මේ පද අපි භාවිතය තුළු බලමු බලන්න පොක්කරණ පුෂ්කරණ පොකුණ තඩාග බල පොක්කරණය කිය එක පුෂ්කරණයම් පුෂ්කරණය පොකුන වන පේවාද එකම සමාන්ධය ඇතියනව කළ පේනවාද ඒ අය අතර පුංචි සමන්තමය ඇතින කළ පේනවා පොක්කරණයේ පුෂ්කරණය පොකුණ අට්ටි අස්තියට අටටි අස්ති ඇද අක්කී මෙබලන ෝග අ අෂී ඇෙන පාලි සංස්කෘත සිංහලේ එ ඒක මාපුහයට පේවාමස අන්න එ යම් සම්මාධයක්යකි තියනවා අපිට පේනවා පැහැදිලද මහාචාරිමක් ජී බල ගලේ හත්මයක් යන ට එකල උත්තරයක් මේ විදිට. ල භාෂාව ගැන බෞද්ධ ක්‍රිස්තිානයාදී සෑම ශිෂ්ඨ අචායකම උනන් දුවක්දක්වා තිබෙන. මූල භාෂා සම්බන්ධයෙන් බෞද්ධ මතිය හැටියට සලකන මතයක් තියෙනවා. මල භාෂාවත් මුල්ම භාෂ පාලි හෙවත් මාගදී කියල සලකන අ පාලි භාෂාවට කියනවා මොකදවලන්න පාලි හෙවත් මාගදී කියහට බෞද්ධ මතයක් කිව්වත් මෙ බුදුහාදුරුව කිව් මතයක් නොවෙේ. පළමුුවෙන්ම අටුවාචාරෙන් තමයි මෙහෙම කියලා තියෙන්නේ. අටුවාචාරින් මතයක් කියලා තමයි කියන්න පුළුවන්. පටි සම්බිධ මක්ග අටුාව කියන පුතේ සාමාගදී, මූල බාසා, නරයා ආදිිකප්ිකා, බ්ාක්්මොනෝ, වස්සුතාලාපා, සම්බුද්ධ චරපී බාසරේ ආදී වශයෙන් ලොව මුල්ම භාෂාව මාගදී බාත් බුදු හාමුදුරෝද් බ්ලක්්මයෝත් කලින් කටහඩක් කනේ නොවැටඋනු දරුවත් කතා කරන්නේ මාගදී භාෂාවෙන් බාත් කියවෙනවා. අනේ නම් මේ පලොව භාෂාව දතාව මේ සාච්චා කරන හදාන මකදම පාලි භාෂාව කිය. මාගදිී භාෂාව උගදනු ඉන්දියාවය කොච්චර බාසාධනයද අප අප්්‍රන්ස කියයි මාගදී කියයි. ච්ර තියද ශඩ් භාෂා පර්මේශර ගෙනවට ඉදිියයානු භාෂා ගොඩක් තමයි ඉගෙනගෙන තියෙන හ එතකටන් එෙන ොට පැහැදිරේ මේ කතාව තුළ පාලි භාෂාව තමයි මුලින් ඇවිල යෙන ඒක තමයි මේ සිංහලයට ඇවිල තිය පාලිවර තියෙන අකුරු එහෙමම භාවිතක සංස්කෘතය තියෙන අු සංස්කෘත වචන ද මපදමාණය කියන්නේ අප සාමාන්‍යෙන් උපදන්නුවන් මේන ෆ කරන මේකට සංස්කෘත උපදමානී කර කියන්නේ ෆකුර ඇත අපි ඕකනයේ ෆර්ලිවේ කැත විදිල ලිවනේද හොමන වි ාද දැම්මකද වේ ෆැන්ටා ෆටාටේක් න ෆන් අන්ෂනා එතන විශේෂත්යක් තියනයි පැත්තෙන්. පාලි භාෂාව. සම්බන්ධ ව ගත්තොත්ඒ එක මුල්ම වාෂාව විදියට තමයි පිළිගැනීමක් තියෙන්. එක තම අවසානය ඇවිල්ල තියෙන්. පැහදිලිද හරි බලන්න මාචාර්ජීවි සනායක. ලෝකේ ඇතැම් රටවල් තියෙනවා පිතුබස්ස දකින්න පුළුවන්. ජර්මණයේ ගත්තම පිතුරූ භාෂා පිතරුූභූමිය කියලා හඳුනනවා. ඇයිඒ. ජර්මණයේ. පිත්‍රු මූලික සමාජය පිීතරුත්වයට ලොකු තැනැත්වන්නා එනිසා ඒ ඉහළ තල ඒක තමයි ඒගොලො තියන්න දැන් ඉන්දයාාවේ බ්‍රාක්්මණ වංශිකය තම ඉහළලින්මෙන් ඇයි ඒගොලොත් තමයි මහා බ්‍රක්්මයාගේ මොකෙන් ඇවිලති ඒ එහෙම කියන්න රෙක්්වේදය අනෝසූත්‍රය දහවනමණ්ඩලේ එකොලොස්සන ගීතිගාවගත් උත් එෙම. ය බමුණන්ගේ කතා තමයි තියෙන්. බ්‍රාහ්මනුෂ්‍ය මක මාසිත් බාහු රාජඥ කෘතාක් උරු තදර්ශ්‍යදවයිෂං පදද ුදුදේජාත් මහාප්‍රක්්මයගේ මුකේ ඇර තිෙන බමුණු බාහු දෙකින් කවුදු ඒ අයි තමයි රජ ඉටස් කලව දෙකින් වයිසය අවසානේ කැටිපතුළලින් කුලෙන් අඩු පහත් සුනිත වගේ මයි පහත්කුලියයි අඩුකුලියයි මාචා විමජජී බලගල්ලි. භාෂාව සම්බන්ධයෙන් බොහෝ සමාජ මවට ගෞරෝ කරති වෙන වෙනත් භාෂාවත් කනුන වැට පළමුවෙන් කතාකරත් දර්ුවෙක් කතා කරන්නේ පාලි භාෂාව කලා අස්සු තාලාප යන එදමෙන් ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් කළ බවටත් සම්බිධ අමක් ගාටුාවේ සඳහන් වවා. තැතුන මෙතෙන් දී ඔබට පේනවා භාෂාව තුළ නේද පළමුුවෙන්ම කතා කරන්න කතා කරන්නේ පාලි භාෂාව කියලා එක එතකොට ඔබ දන්න ඉදාවට දිගු ඉතිහාසයක් තියෙනවා මුලින්මති වුණේ පාලි කියලා. ඕකදැන් කැඩල කෙල්ල ප්‍රදේශයට ඇද්දී මේවා පරිසරය ඇත් එකක සම්බන්ධකතන්ගෙන් මේගොලු විරණය කන තෝවරමොදවෙන්නන්නේ ඒ පරිසර ඒ තියන පර්ශරය තමන්ගේ භාෂාවට අනුගත කරහම ඒක වෙනස් භාෂාව අ මහගම සේකර ආවනික සම්ප්‍රදායක් හදනවන ඒ තමයි විදක්්ධ සම්ප්‍රදායක ඇත්තක අනනික චුල සම්ප්‍රදායි මේ දෙකේ මුසු කල්ලා අලුත්්‍යකක් හදන. එකතැයි විශේෂත්වය අන්නයි ඒ දෙක එකතු කලලා නැවුම් භාෂාව නැවුම් රසයක් දෙන්න හු කවි නිර්මාණයේ දියදාගන්න ෝ විදක්ද සම්ප්‍රදායි සහ චූල සම්ප්‍රදායි මේ දෙක සංකල්නය තමයි හුගේ පාෂා විවාහාරය නිර්මාණය වනේ හරි එ උඩ පැහැදිරි වෙන මේ ඒ භාෂාවිවහාරයට මූලිගත්තේ දේපු එක මව්භාෂාව කියයි පිතුරු භාෂාව කියයි දැන් අපේ සිංහලේ තුළ දැන් බලනමි මව්භාෂාවන් මොනද මාතරු භාෂාවන් වනේ නේද එතවරන්නේ මාතරු භාෂාවන් පිරිබඳයි මේ ඳුවාදීමමත්ත එක් යන්න අදල් සිංහල භාෂාවට මව්භාෂාව පාලි සංස්කෘතද ත්‍රවිටද නේද. මේගොල්ලු යාා භාසයෙන් ආපු එකක් දෙමනත්න් තනය එකක්ද නේද අන්නේක් ද මේක ලුක්කුවට මේගලගරන්න තියනෙන. ඔ ශවවිද්‍යයාලෙ හැමට ලුවන් මේ පාඩම භාෂාවී දත්වය පිරිබඳ. හොදටම සාගච්ඡා කරල ඔයි මහාචාර විමජී බලගල්ලේ කියන සුවිශේෂී මහාචාරවරය මේ පිරිබඳ. සුවිශේ ශීවරණය කරපු පොත්තියන භාෂාවය සම්භවය කිය සිහල භාෂාවය සම්භාවය කොහොමද වනේ කියලා බල මහාචාර ජීවි සනායක අන්ඩර දෙමලම නෙවෙයි ආන්ද්‍ර දෙමල නේද සිනාසමෙන් අන්ඩර දෙමල නෙවෙයි ආන්ද්‍ර දෙමල නේද බලඒ වචනයප හිබල මෙ අන්ඩර දෙමල කියන්නේවා ඉද එන ආන්දර් ප්‍රදේශයේ භාවිත වන දෙවන තැ දියාවේ ප්‍රාන්ථ විශ්ව පහහින ඒ ප්‍රාන්ත විශ්ව පහකක් තමයි ආන්ද්‍ර ප්‍රදේශයේ ඇහැේ. එතකොට මේ අන්ඩර් දෙමලම නෙවෙයි ආන්ද දෙමන නේද සිනාසමේ මාචාර් විමාර්ජී බලය ඕ ඒ මවගේ කටහඩ මුලින්ම ඇසුනො දරුවා දෙමල භාෂාවක් කතා කරනවා පියාගේ කටහඩින් කලින් කණට වැටනොත් ආන්ද්‍ර දෙමල භාෂාව කතා කරනවා කියලා අටුවාවේ සඳහන්න පෙනවද දැන් එතකොට මේ විවහාර දෙකෙන් ටිකක් අමාරුවක අන්ඩර් දෙමලද ආන්දර දෙමලද කතාාව වහාරයේදි ලේසියකම ගද අන්ර දෙමල එන ේසියක තමයි දරුවත ඕරගන්නේ ඒේද දරුව කියන්නේ නේ දරුවට බෑයි ලේසියන දරුවහෙන වෙලාසිනි ගැන තාත්තය කියලා ඇයි තාත්තය කියන්න ඇත්තේ අම්මා සහ තාත්තා කියනකොට වචන දෙකේ තියෙනවා දිගු භාවයක් අම්මේ තාත්තේ බඩගිෙන උුණහම තාත්තය කියනවාද කියවෙන්නේ හැ නේද අම්මේ කියල කියනවා අම්මා හැඟීම් බරව ඒ වචනය තුළ බොහොම මටසිරටු භාවයක් තිය නිසා අම්මා කියන වචනය කියනවා පැහැදිලීද තාත්්‍යයේ කියනවචනය කියන ප්‍රමාණය අඩුවි දරුවයකුට දුකේදී සැපේදී නෑ අපි කියව එක වුද අම්මා ගැන්න. ඒ විවාහාරය ටික ලේසි. ඒනික සොම්න්නසහෝසන් තාපය හමුවේ සිහිව සිවේ යම්මා කරුණගුණේ සාරය සොයලා. නිම කළ පිළිරුව අම්ම පෙනද ඒක තමයි දුකේ දිස්සපේදී එළියට එන්නේ අම්මා කියලා සිංහලයටලන් එහෙම තමයි එකතන භාෂාවෙන් නේද බලන් හරි පියාගේ කටහඬ කලින් කනවැටනුත් ආන්ද්‍රර් දෙමල භාෂාව කතා කරනවා කියලා අටුවාවේ සඳහන්ගල පලනේලා මාහාචාර ජය විසානායක විජෙක්කුමාරය මදුරාදේශයෙන් භාර්යාවක් ගෙනවන මව දකුණු ඉන්දයානු භාෂාවක් කතා කරන්න ඇති පියා කතා කළේ වංග වගේ භාෂාවක් පන්න ඇති අබ විජෙක්කුමාරය මදුරාදේශයෙන් භාර්යාවක් ගෙනවා එතකොට මව දකුණු ඉන්දියානු භාෂාවක් කතා කරන්න ඇති මව කොහ මව දකුණු ඉන්දියානු භාෂාවක් කතා කරන්න භාෂා දෙක අතර පපොඩි වෙනස්කමක් තියෙන පුළන්. පියා කතා කළේ වංග වගේ භාෂාවක් වෙන්න ඇති. තුරග වගේ කර ගැන වංග දේශ භාවිත වුණේ වංග භාෂාව වාහාරයක්. එතකොට ඒ වංග භාෂාව බවට අපි සලකනද චීන දේශය තුළ අපි ගැන චීන භාාව චීන භාාව අපි කත්තොත් එකටක් චීන මැන්ඩරින් භාෂාව. චීන මැන්ඩරිින් භාෂාව ලෝකයේ විශාලම, ජනසංක්‍යාවක් භාවිත කන භාෂාව තමයි චීන මැන්ඩරින් ඇයිඒ කෝටි එක සිය පණහකට අධික ජන පිරිසක් චීනයවා තර ඒගොල්ලන්ගේ බහුතරේ චීනු කතා කරන්න චීන මැන්ඩරින් චීන මැන්ඩරින් පවා වෙනසන ජපන් බාෂාවගත්තතා හම හෝඩි එක හෝඩියකට සිමාාවන්නේ එතකොට මොකදන්න අන්න ඒගෙත් එහෙමයි ඒ හෝඩි වල ස්වභාවයක් එක්ක වෙනස කථගනා සහහිරගලා මෙහෙම මේ හෝඩි තියනවා සමාහර් හෝඩියක අකුරු සෑහන ගොඩක්ති ඇද දැ ඉංග්‍රීසි හෝඩියේ විසියි අප හෝඩියු හැට බලන්නකේ භාෂාවය පුළුල් භාවයක් එෙක් භාෂාවට එකතු වෙච්චකත් එෙක් තමයි භාෂාවේ අක්ෂර් ප්‍රමාණය තියරණය කරල තියෙන ඇත්තේ. බලන්න භාෂාතරයේ සම්බන්තා ගැන අපි කතා කලා. ඔබතුමා දැන් කතා කලා ආන්ද්‍ර දෙමල දෙමල ගැන්න. භාෂාශයල්ලම එකම පවුලක සාමාජිකයෝද වෙනස්කම් තිබෙනවාද. අනදැන් හනොේ භාෂාව අපි මේක එක පවුලක අයද පවුලකද එ තැ වෙනස්ථනහ. භාෂාව එක පවුලක්ත පවුලක් නම් එකට සමානි ගැ සහෝදරය. සහෝදර කියන්නේ සමාන බඩවල්ල ඇති එක බඩන එතකොට සහෝදරය කියය දෙ ඔබේ ගෙදර ඔබේ අියලාක් කලා ඔබට නැත්තං ඔ ඔබට මල්ලිලා නැත්තං ඔබ අරංහදාගත්තු තම කෙනෙ අන්න එතකොට එක බඩාව කෙනෙක් නෙමෙයි සහෝදරයක් කියර කියන්න අමාරු ඇයිඒ පිටින් ගෙනලා හදරගෙනෙ එ එක බඩවැල කඩාගෙන වහපි කියන සහෝදර කිය සහ උදර කියන පදේගයතුර සහෝදර ගැරනවා පැහදිරීද මාචාර විමල් ජීබාලගල්ල වෙනස්කම් තිබෙනවා ඒගෙන තමයි අපි මේ ඊළඟට කතා කරන්නේ අන බලන්න ආන්‍යමකක්ද මේක එක පවුලක සාමායගේ එහමනත්තා වෙනස්ද ගෙලහන අන්කට උත්තරේ දයවා වෙනස්කම් තියෙනවා ඒගන තමයි අපි මේ ඊලට කතා කරන්නන්න බලන්න මූලභාෂාව සංකල්පය බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ හැටියට දෙවියෝ මුලින්ම කතා කළ භාෂාව දෙවියන්ගේ භාෂාවයි කෙරීම කියන දෙවිය මුලින්ම කතා කර භාෂාව දෙව භාෂ. ඒ යන්නේ හිීබ්‍රු භාෂාව තමයි මූලභාෂාව අන්න පුතේ මොකදද භාෂාව හිීබු භාෂාව. හිබරු භාෂතමය මූල භාෂ ඒ එක මතයක් ග්‍රේක ජාතික ඉතිහාසක්නිය කුුවන හෙරඩෝටස් ඔබදන්න හෙරඩෝටස් ඉතිහාසේ පියා නේද ඉතිහාසේ පියා තමයි හෙරඩෝටස් ැහදිීද එ තමයි ඉතිහාසයට බොහම ලස්සන නිර්වචන ඇදදි ඉතිහාසේ පියා කියරපි සලකන්නේ. අනු කිස්තුපූරු හයවන සියවසේ මිසරේ සාමිතිකස් කියන රජතුමා මූලභාෂා පර්ේෂණයක් කරති වෙනවා කවුද මේ කලා තියන්නේ මිසරී සාමිතිකස් කියන රජතුමා පර්ේෂණයක් කල තියෙනවා කතාකිද මේ හැකියාව අහිමි කරනු ලද ගර්බනී කාන්තාවක් මිනිස් කටහඬක් නැති පරිසරයක රැක්වල් සහිතවරඳවා ඇයට දරුවා ලැබෙන්නට සැලස්වාලු දරුවා වර්ධනය වෙලා කතා කරද්දේ මුලින්මකිව්වේ බෙකොස් කියලාලු මුලින්ම කරද එ ෙකොස් කාත් කවුරුත් නැති පරිසරයකගේ හදරකොට එයට පේන්නේ කෞුද නිරන්තරය හුට හෙන්නේ ඒ භාෂාවක්තියන එතනින් තමයි ඔහුගේ ගමන ආරම්භ කරන්නේ මහාචාරි විල්ජී බලගල් රජරුව මේ වචනය ලෝකයේ මොනභාෂාවේද කියලා හොයන්න කටයුතුේ ද හොයාගෙන ද්දී වර්තමානය සුළු ආසියාාව වයුවෙන් හැඳින්වෙන ප්‍රදේශය විවහාර වනු ෆර්ජියන් කියන භාෂාවය වචනයක් බව හොයාගෙන තිෙනවා අල්න්න එනම් මේකමොකද පුතේ බල වර්තමාන සුළු ආසියාාව වයනුවෙන් කදද සුළුආසියාාව හැඳින් වෙන ජියෙන් කියන භාෂාවේ වචනයක් බවහයාගැතිෙන මේ භාෂාව දැනට විවාහාරයෙන් නැති භාෂාව ෆීජියෙන් භාෂාවෙන් බෙකෝස් කියන්නේ පානවල්ට ලෝක මුල්ම භාෂාව ෆීජීන් බව්ට මේ පර්වේෂකයන් විශ්වාසය කරා අන්න හිෙනම් එදා යිතිහාසේ බලන්න මේ කරදාපු නම බෙකෝස් කියන එක තමයි මේ අවසානයේ මේ අය පානවල්ට දීලා තියන්නේ කෝස් කියන එක තමයි අන්තිමේ ත පානොට නම දිල තියන මේ ගොල්ලු තර මේ පාන්් පිළිබඳ දැනගෙන ඉන්නේ නම් මේ ගොල්ලු වෙන්න්න ඕු තිහාසේ ඇයි ඒකට නමක් දීල තියන්නේ ඒ ගොල්ු නන් එංගලන්ත සුදුමහත්තියට කලින් එම නත ප්‍රතුගේශ ලන්දේශෙන්ද කලින් නෑද දීලා තියන්නේ ඒ ගොල්ුනං ඒගොලු තමයි ඒකට දිීලතියන අර්ථගතනය මුලින්ක ඒ එක හර්සාධන කලින් භාවිත කල තියෙනවනම් එක තැම වඩුව මේක හරිම රසවත් ෘතාන්තයක් මිනිස්සුන්ට කුතු හලයක් තිබුණා. පැරණම් භාෂාව කුමක් දෙ කියලා දැන ගැනීම. එස්සේවි වැඩගත් ප්‍රයත්නය ප්‍රතිඵලයක් තමයි ඔබතු මා සඳහන් කළේ අන්නකුතේ. දැගතරු කට්ටිය හැමෝම හොයාගෙන හොයාගෙනකි හිල්ලා අවසානේ ඔන්න හුුවේෙන භාෂාව. මහාචාරජී විසානායක මත්න. පරිෂණයක් මේ කළේ බසක් නෑෂන පරිසරයක ඇතියලා බැඩුව. මොකද මේ කරන්න. දැන් කතාව කාවකුවක් නැති කැලේ මැද්දේ තියෙන දරුවක් හැදුවත් එයාගේ උච්චාරණය සම්පූර්ණයෙන් වෙනස්සන අනිවාර්ය. එනිසා තමයි ළමා මනස ළමයි එක්ක එකතු කරන්න ඕන නැත්ත ළමයි ගොඩු ගැහෙනවා ඒ ඇත් එක මුහුවෙන් න පැහැදිලීද එනම් බසක් නෑශන පරිසර එක තියෙන වැඩුවේ ඔය පරිසණය කරලා බලන්න ෙ ට මෙ මේ වගේ තේ හරිද මේ වගේ කොටස් බලන්න මේ වගේ කොටසක් ඔබට එලිගහන පෙපරකර දීලා හල් පරීක්ෂණයක්නේ කළේ බසක් නෑසන පරිසරයක තියලවලු මේ ප්‍රකාශය ඇතුළත් පාඩමේ නම ප්‍රකාශය කරන්නේ කව් කර කෙටිපේපර එක තුරෙන් ඉට ගන තියනවා එහිද මෙ මේ පාඩමය ඔබ ඒ අදාළ අවසා සම්බන්ධයන් තියෙනවල ඒවානිවාරය කල්ලා පක්ටිෂය ු විභාගෙදී ඉදිගහන පේපරකර දන්නට කර ගඩක් තියෙනවාවන්න මෙතනදී තේරුම් අරන්තියනවා භාෂාව ග්‍රහණය කරගන්නේ භාෂා උපාර්ජනනය සිදුවන්නේ කනට ඇසෙනදේ පදනම් කරගෙනවා අන්නකොතේ එහෙනම් මේ භාෂාවක් නිර්මාණය වන්නනම් කනට ඇහන්ඩ වෙනවා නේ වාාෂ උපර්ජනය සිදුවන්නේ උපදන්න නම් අනිවාරයම මොකද වෙන්නේ මේ ඇසන ශබ්ද පදනම් වෙනවා කියන්නේ උපදන්න දැ සාමාන්‍යෙන් දරුවෙ කම්බනින් අම්ම කෙනෙක්ගේ බඩට ලගට කරල සසිින්දු කියලා ආදරණයේ ආමාන්තය කරද්දී අර දරුවා කුසේහි දෙෙන දඟරනවා සමාට දිගට හරහට ඒ දරුවට ආමාත්‍රය කර හම ඉපදුන හමත්ඒ ආමාන්ත්‍රය බලාගෙනවා ඒ ඒ විදි බලාපොරොත්තුගෙන නැති වට මුොදවෙනි දරුව හොඳරම අඩනවා පුදු වැඩක් මේ පැහැදිද භාෂාව කියන්නේ එල්ලේ උරුමයල් ලැබෙන ආවේනිික දෙයක් නෙවේ කියලා අන්නේනම් ලෙවුරුමේගන එකක් නේ. මහාචාරජි විසානායක් නෑ නෑ භාෂාව කායිකව ලැබෙන දෙයක් නොවෙයි පරිසරෙන් ලබාගන්න දෙ කන්නයා කියන නෑ නෑ නෑනෑ. මේක කායිකව ලබාගන්න එකක් නෙවෙෙයි පරිසරයෙන් ලබාගන්න දෙයක් ඔවු චීන දෙවාපියන්ගේ දරුවෙක් මාතර ප්‍රදේශයේ ඇති දැඩියුුණොත් රහුණු සිංහල විවහාරය කෙන ගන්නවා පෙනවා. දෙ චීන දරුවේ කර පරිසරේ ඇහෙන්නේ මුණද ඇහෙන බාෂාව කතා කරන්න ඔබ හොඳටම උදාහරණයක් බලන්න කාක්කගේ කූඩුවේ දානවා කොහ බිත්තර එතකොට ඒ බිත්තර ගැහෙනකොට පුංචි කටට ඇහෙෙන් එක හඬයි කාක්කගේ හඬ එතකොට ඒ හඬ තමයි අර පැටියා වෙනස් වනාාට හැදෙන්නේ ඒ තන ඒ ඒහැදන භාෂාව තමයි ඔහුට හොරුවේ පස්සේ තමයි එලකට පස්ස දැනග අතර පස එලගු හම අර පරිසරවැටන හම ඒ පරිසරික කටහන්න තමයි ඔහුට තිය පක්ෂි භාෂාවක තමයි පැහ තවට යා ඇවිල්ල කුඩු කටහට තියන් සම්පූර්ණය මකාක් කටහන්න ලොකුන හම තමයි දැන්න මේ කොහ පැටියෙක් මේ කෝල් පැටියයෙක් කියලා බලන්න්න එහන පුදේක වෙනස නේද මාතර ප්‍රදේශයේ ඇති දැඩි වඋනහම ඉතින් එයා විවාහාර කරන්න ඕන එක. ද තලව කැලිපත්තේ නවුවල්ලී පැත්තින්න දමිල පුතෙක් දරුවෙක් මෙහි ඇවිල වැඩගෙනනකුළඹ. චිකදොහක් යැනකට ඒ දරු අනුගත වෙන ොමොකක්ද ඒ පරිසරයට. රේ පරිසරය කතා කරන විවාහාරය. දැන් ගමින් යනවා අරාබියයට අරාබියට ගිය හම මුකුත්ම දන්නති හම කනෙ මාසාහය කරක් ැනුට අරා භාෂාව වතුරුගේ පුළුව අන්නෙතකට මොක්ද දෙරති. ඒ භාවිත කරන ප්‍රදේශයනුව පාෂාවහෙම වෙනස් වෙන පුළුවන්. මහචාර විමල්ජී බලග බල භාෂාශක්‍යතාවක් භාවිත කරන භාෂාවතාව එකක් භාෂාශක්ක්‍යතාවේ උපතිෙන් ලබුණ භාවිත කරන භාෂාව ලබන්නේ පරිසරය අන්න එන පුතේ බලන්න, භාෂා ශක්ක්‍යතාවේ එකක් භාවිත කරන පාෂාව තව එකක් භාෂා ශක්‍යතාවේ හැකියාව කියන්න එකක් භාවිත කරන භාෂාව තව එකක් දැ හිතන්න වෝ සිංහල භාෂාව උන්දටම තියන කෙනා ඉං්‍රීසි භාෂාව භාවිත කරන එක පරිසරය තුළ එතකට දිගින් දිගන භාවිත කරන ඉංග්‍ර සිංහල භාෂාව භාවිතවෙන්නේ නෑ අ භාෂා ශක්ක්‍යතාවේ උපතියන් ලැබනත් භාවිත කරන භාෂාව ලබන්නේ පරිසරය අනපුතේ මේක උපතිේංනාවත් අරක පරිසරයයේ. එක්තර ආකාරයට මවබස කියන්නේ අර්ධ සත්‍යයක් ඉංග්‍රීසි කතා කරන සිංහල මවපියෝ දෙන්නෙකුට එංගලන්තයේදී උපදින දරුවෙකුට මව් බසවෙන්නේ ඉංග්‍රීසි භාෂාවය ඕු වි දැ මෙහෙෙන් යන අම්මල දෙන්නේක් ඉංග්‍රීසි කතාගන්න කොට යාට මාතරූ භාෂාව බවට පත්ෙන් ඉංග්‍රීසි දැ මෙහි අපේ රටේ අපට සිංහල භාෂාවට මාතරූ භාෂාවන පාලි සංස්කෘත නඟකට සාක්ෂිතිය හැබැ ඒ භාෂාව ඉගෙනගෙන සිංහල ඉගලගෙන විදේශය රටකට ගෙල්ලක් භාවි කරන්නේ ගොල්ොත් එක ඉංග්‍රිසි භාාව ඊ බහි වෙන්නේ එහේ විවාහවෙෙලා දර්ුවක් හදන්න එයාගේ මව්භාෂාවෙන්න්ගලන්තේ ඉංගසි භාෂාව පැහැදිරීද අන්න එහෙනම් ඒවගේ විශේෂත්යයක් මේ භාෂාවතුර අපිට දකින්න පුළුවන් පැහැදිරීද. තු මව්බස කියන්නන් ඒ මාත්‍රභූමිය තුළ තමන්ගෙන් න. ඒකන මවබසගෙන මේ මාතෘභෝමියයා පිපදිලා අපි කතා කරන්නේ භාෂාවනයක මව්බස. ඇැ අපි ගිහිල්ලා විදේශී රටක පපුොඩිකාල එපදිලා අපි කතා බහ කරන්නේ කන තර ලැයි ශ්‍රී ලාංකික වුණනා අටුවර ැහැ මව් භාසාාවයාගේ ඒ භාෂාව සම්බන්ධ තියෙන් පැහදිල හරි එතකොට ඔන්න ඔය විදියට භාෂාව පිළිබඳමයි දරුවන්ට පැහැදිි කිරීම් කරගෙන න මහාචාරය විමත්ජී බලගල්ලේ මහත් මැ සහ අනිත් එක්ෙන චරජේබවිද සානායක් මත මේ දෙන්න භාෂාවට බොහම පූරුවි කරයක් කන්නවා පැහැදිලෙන තියෙන මම මේ කොට සමතන හමාරකන්නවා හිලන් කොටසි අපි අයිසාකච්ඡක